Inside Politics. පසුගිය දින කිහිපය කියන්නේ මැයි රැලිවලින් පස්සේ දේශපාලඥයින් තම තමන්ගේ සාර්ථකත්වය පිළිබඳ පසු විපරම් කරපු කාලය. ඔව්, ඒ අය තමන්ගේ පක්ෂයේ මැයි රැලි ගැන විතරක් නෙවෙයි අනිත් අයගේ පක්ෂවල මැයි රැලි ගැනත් හොයලා බැලුවා. ඇත්තටම කාගේ මැයි රැලියද වැඩියම සාර්ථක? ඔව්, මේ ප්‍රශ්නය දේශපාලඥයන් විතරක් අව ප්‍රශ්නයක් නෙවෙයි දේශපාලනයට උනන්දු සාමාන්‍ය ජනතාවටත් ආපු ප්‍රශ්නයක්. මාලිගාවත්තේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ මෙරළියෙන් පස්සේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ කට්ටියකුත් මේ ගැන කතා කළා. තනි මිනිහෙක්ව විශ්වාස කළ වැඩිම පිරිසක් ආපු මෙරළිය තමයි අපේ මෙරළිය. පක්ෂය කැඩලා තිබුණු වෙලාවක මේ රැලියට මේ වගේ විශාල සෙනඟක් ආවේ අපේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ගැන තිබිච්ච විශ්වාසයට. මෙතනදී මනුෂ නානායකර මහත්තයා කිව්වේ අන්න එහෙම කතාවක්. ඒත් සමස්යක් හැටියට ගත්තම නම් මේ රැලිවලට ලැබුණු කාන්තාවන්ගේ දායකත්වය මදි. ඒත් එක්කම තරුණ සහභාගීත්වයක් මදි. ඒ වෙලාවේ ජනාධිපතිතුමා දැක්වුවේ එහෙම ප්‍රතිචාරයක්. හැබැයි මේ රැලිවලට තරුණ ආවේ නැතිනට එදා රැති බිච්ච සංගීත සංදේශයට නම් පක්ෂ ભેදිකෙන් තොරව තරුණ ආවා. ඒ වෙලාවේ මනුෂ්‍ය නායකයන් එහෙම කියද්දි ජනාධිපතිතුමාටත් මද සිනහවක් පළ වුණා. මේ අතරේ රැස්වීමවල ප්‍රගතිය ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරු තවදුරටත් හොයලා බැලුවා. ජාතික ජනබලවේගයේ එදා මාතර දිපිත රැස්වීමට ආපු කෙනෙක් හදිසියේ මිය ගිහින් තිබුණා. බලනකොට එයා බණ්ඩාරවල කෙනෙක්. ඒකෙන්ම පේනවා ජාතික ජනබලවේගයේ කට්ටිය මේ රැස්වීම වලට සෙනඟ ගේන්නේ කොයි විදිහකට කියන එක. වජිර අබේවර්ධන මහත්තයා මේ වෙලාවේ අන්න ඒ විදිහේ කතාවක් කිව්වා. කොහොම වුණත් මේ රැලිවලදී හැමෝම තමන්ගේ හයිය පෙන්නුවා. සමගි ජනබලවේගය ජාතික ජනබලවේගය නම් උපරිමටම ඇවිත් තිබුණා. හැබැයි පොහොට්ටුවයි UMP එකයි තාම එතරට ඇවිත් නැහැ. මේ එළියට බහින්න පටන් ගත්තා විතරයි. මදුරු විතානගේ මහත්තයා තවත් පැත්තකින් තත්ත්වය විග්‍රහ කළා. ඒ විතරක් නෙමෙයි. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂයයි තොන්නමන් මහත්තයාගේ හැටන් රැස්වීමේ ආපු සෙනඟ එකතු කරලා ගත්තම ඒ සෙනඟ අනිත් හැමෝගේම රැස්වීම වලට ආපු සෙනඟට වඩා වැඩි. මදුරු විතානගේ එහෙමත් කිව්වා. ඒ කියන්නේ ආණ්ඩුව දැන් තමයි සටන පටන් ගන්නෙ. ඔව්. මොලෙන් ගහනව නම් ගහන්න ඕන නියමිත වෙලාවට. තුරුම් පදින්න ඕන හරිම වෙලාවටනේ. අනවශ්‍ය වෙලාවල් වලට තුරුම් පැදලා වැඩක් නැහැ.